සුබ දසකමටම අද වීඩියෝ එක කතා කරන්න දන්නේ මෙන්න මේ කැරොසල් එක ගැන. අපි කලින් වීඩියෝස් වලදී මම කතා කරා මේක කලින් වීඩියෝ එක අපි කතා කරා මේ හෝම් පේජ් එක ඩිසයින් කරන විදිය මම ඒකෙදි කිව්වා මේ කැරොසල් එක ගැන වෙන වීඩියෝ එකකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. හොඳයි. මම මේකෙදි යොදාගෙන තියෙන්නේ bootstrap ලගේ ඒ කියන්නේ මම version එක භාවිතා කරන 5.2 එක මේකේ තියෙන component එක තමයි මම මේකට දාගෙන තියෙන්නේ. මොකද දැන් මේ bootstrap ලගේ මේ framework එක භාවිතා කරද්දී අපිට සාමාන්‍ය component එකක් කියන අපිට ගද්දි දැන් මේක අපි ලේසියෙන් දැන් මේ වගේ code කර කර ඉන්නවට වඩා අපිට ලේසියෙන් මේක මේ component එක අරන් අපිට ඒ අදාළ තැනට දාන්න විතරයි තියෙන්නේ. මේකෙන් තමයි ගොඩක් මේ වගේ framework අපි භාවිතා කරන්නේ. හරි. මේක තමයි මම මේ ඉන්නේ bootstrap ලගේ website එකේ doc එකේ මේ doc එකේ තමයි ඊට අදාළ දැන් අපිට button එකක් එන්න දාන්න ඕන. මෙතන buttons තියෙනවා. මේ විදිහට. දැන් මේ වගේ framework එකක් භාවිතා කරද්දී ගොඩක්ම ලේසි දැන් අපි දැන් සාමාන්‍ය අපිම CSS ලියලා class හදාගෙන develop කරනවට වඩා එහෙම අවශ්‍ය වෙන තැන් තියෙනවා. නමුත් මේ වගේ දැන් අපි මේ වගේ framework එකක තියෙන class use කරද්දී අපිට ගොඩක් වාසි දැන් මේ වගේ දැන් අපිට මේ වගේ එකක් අරන් අපිට කල එක මාරු කරන්න පුළුවන්. ගොඩක්ම අපිට පහසුවෙන් මේ වගේම ඉක්මනින් අපේ application එක හරි නැත්නම් page එක හරි develop කරගන්න ලේසි මේ වගේ framework එකක් use කරන හින්දා. හරි. අපි carousel ගැන කතා කරමු. මම මේ carousel කියන එක ගැන පොඩ්ඩක් කියන්නම්. මෙතන මේ වගේ image කිහිපයක් තියෙනවා. මේ image කිහිපේ සැරෙන් සැරියම් change වෙනවා. ඒ වගේම මෙතනදී මම මේ carousel එකට කරලා තියෙන දැන් අපිට සාමාන්‍ය large screen එක මේක පෙන්නවත් අපි දැන් පොඩි screen වල මේ වගේ carousel එකක් මෙහෙම change වී යද්දි පොඩ්ඩක් අපිට ඒක භාවිතා කරන user පොඩ්ඩක් අපහසු වෙන මම ඒක small screen වලදී අයින් කරලා තියෙනවා. අපි බලමු මේක කොහොමද අපි හදාගෙන තියෙන්නේ. ඒ වගේ මේක කොහොමද develop කරන්නේ තියෙන්නේ කියලා coding part එකට ගිහින් මම මේ bootstrap එකේ තියෙන component එක මම මෙතනට කෙලින්ම එයාලා code එක අරන් දාගෙන තියෙනවා. ඊට පස්සේ පොඩි පොඩි edit එකක් කරගෙන තියෙනවා. මෙන්න මේ ටික. හරි. මම මෙතන ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම මෙතන ඒගොල්ලොන්ගේ class එකට මම මෙතන මේ dnan, dlg block, mb මේ වගේ ටිකක් classes ටිකක් දාගෙන තියෙනවා. මෙතනදී මම ඔයගොල්ලන්ට කිව්වා ඉස්සෙල්ලාම මෙතන අපි large screen වල විතරයි මෙතන මම මේ විදිහට images මාරු කරන්න පුළුවන්. මේ කොටෝම මාරු වෙනවා නැත්නම් මේ අපිට මේ යට තියෙන button ටික click කරලා image එක මාරු කරන්න පුළුවන්. හොඳයි. මම කලින් කිව්වා මේක මේ large screen වලට මෙහෙම පෙන්වන්න ඊළඟ small screen වලට ගියාට පස්සේ මේක පෙන්වන්නේ නැහැ කියලා. මේක අයින් වෙලා යනවා සම්පූර්ණයෙන්ම. මේක අපි කරගෙන තියෙන්නේ මෙන්න මේ class දෙකේ. මේ dnan කියන එක දැම්මොත් එහෙම මේ dnan කියලා දාලා තියෙන්නේ අපිට small screen වලදී මේ carousel එක සම්පූර්ණයෙන් align කරන්න කියලා. dlg block කියලා තියෙන්නේ අපිට large screen වල. නැත්නම් අපි සාමාන්‍ය ලැප් එකකින් අපි website එක view කරනවා නැත්නම් මොකක් හරි සාමාන්‍ය වගේ device එකකින් අපි website එක අපේ view කරනවා නැත්නම් අපේ web application එක view කරනවා නම් බලනවා නම් මේක අපි carousel එක පෙන්වන්න කියලා තමයි අපි මෙතනදී දාගෙන තියෙන්නේ. පොඩි screen වලින් නම් මේක align වෙලා යන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මෙතන පේන්නේ නැති මේ welcome to eShop කියලා මෙතන පොඩි විස්තරයක් දාලා තිනවා. the world best online store by one click කියලා මෙන්න මේ විස්තර ටික මෙතන මම images එකක් add image එකක් වෙනම add කරගෙන අපි image මං කිව්වා වෙනම අපි resource කියලා වෙනම folder එකක් හදාගෙන අපි ඒකට තමයි images දාන්න කියලා මං කලින් videos වලදී කිව්වා. මම මේ විදිහට image එක add කරලා මෙතන අපිට අවශ්‍ය ඕනි කියන text එක මම මෙතන දාගෙන ඊට පස්සේ මෙතෙන්ටත් අපි class එකක් add කරගෙන තියෙනවා. මෙතන මේ welcome to eShop කියන ඊළඟට මම මෙතන ආය paragraph tag එකක් භාවිත කරලා මෙතන ආය මම class එකක් දාගෙන තියෙනවා. මේ the world's best online store by one click කියන text එකට මම මෙතන class එකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන දෙවෙනි image එකේ පේන්නේ නැති මෙතන මම
මෙතන BP කියලා තිබ්බා. ඊට පස්සේ experience the lowest delivery cost with us කියලා මේ වගේ ටෙක්ස්ට් එකක් තිබ්බා. මේ වගේ ටික අපි මේ විදිහට අපේ image එකට අදාළව මම මේ විදිහට div tag එකක් ගත්තා. මේ div tag එකක් කියන දේත් මම කලින් videos වල කිව්වා. මේ div tag එකක් කියලා කියන්නේ සාමාන්‍ය group එකක් වගේ. දැන් සාමාන්‍යයෙන් අපිට මොකක් හරි දැන් මේ image දැන් මේ image එක කියන්නේ මේ තමයි සම්පූර්ණයෙන්ම මේ එක් group එකක් වගේ දැන් මේ image එකට අදාළව image එක ඇතුලේ තමයි මේ BP කියන එක වහම තියෙන මේ text එක තියෙන්නේ. මේකට අදාළව මේ අපේ එක සම්පූර්ණ group එකකට හදාගෙන ඒ image එකත් අපි මේකට add කරලා ඊට පස්සේ ඒ අදාළ text එකත් මේ විදිහට add කරගෙන තියෙනවා. හරි, ඔය ටිකම add කරගෙන තියෙනවා. මෙතන අපි carousel එකට අදාළව ඔය ටික විතරයි කතා කරන්න තියෙන. මොකද වැඩි විස්තර කතා කරන්නේ අපි bootstrap ලගේ framework එකක් භාවිත කරලා ඒක කියන code එකක් මෙතෙන්ට ගෙනලා දාලා පොඩි වෙනස්කම් ටිකක් කරා විතරයි. අපි විශේෂයෙන්ම සිද්ධ කරේ මෙතන text එක add කරපු එක, ඒ වගේ images image ටික add කරපු එක. ඊට පස්සේ මෙතන මේ එයාලගේ large screen වලදී පේන එක, ඊට පස්සේ small screen වලදී අපි ඒක align කරපු එකයි මේ ටික තමයි වෙනස්කම් විදිහට සිද්ධ කරේ. හොඳයි. අපි සාමාන්‍යයෙන් දැන් bootstrap ලගේ මම මේකත් අවසාන වශයෙන් කියන්නම්. bootstrap එකේ class එකක් නැත්නම් අපි දැන් bootstrap ලක් framework එක භාවිත කරන්න ඕනි වුණාම අපි මේක භාවිත කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට මේගොල්ලෝගේ link එකක් විදිහට අපිට මේක භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේක අපිට link කරගන්න පුළුවන් header එකේ. නැත්නම් අපිට තියෙන මේ file එක download කරලා භාවිත කරන්න පුළුවන්. මෙතන මම download කරලා තමයි මෙතන භාවිත කරලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ මේක download කරලා මේ ෆයිල් එක මම අනිකේ ලින්ක් කරගෙන තියෙනවා. නැත්තම් මේක අපි ඩවුන්ලෝඩ් කරනකොට කෙලින්ම ලින්ක් කරගන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම භාවිත කරන මේ bootstrap කියන framework එක. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේක අපේ home page එකේ process එක ගැන, ඒ වගේම මේව program කරන්න කොහොමද session management ගැන අපි ඊළඟ videos වලදී කතා කරමු. එතකන් සිරදාන සුබ දවසක්.